උමාවේ සම්බන්ධ සිදුවීම ජනතාව වෙනුවෙන් තමයි පෙනී හිටියේ. ඒ තැන් තැන්වල කියාගෙන යනවා අපේ ආර්ථික ප්‍රතිපත්තිය මේ වැහිචන කියාගෙන යනවා මේ පෞද්ගලික අංශයට ඉඩක් නැතිව ලෝකෙන් හුදකලා වේද කියන එක. මේ අපි ආවට පස්සේ දේපල පවර ගන්නවා කියන කතාව. අපි කියන දේවල් අහන්න කියලා අපි කියන්නේ අපි ගැන. ප්‍රතිවාදියා බෝ බය කරන්න මවාගත්තු දේවල් කියන ඒවා රවන්සලකට ගියාමයි මං අහන්නේ. දැන් UNP ගේ රනිල් වික්‍රමසිංහ ළඟට ගිය කෙනා අහනවා. එදාන හදෙන් හාල් අද කොහෙන් හරි කමන්නේ ගුල්ලෝ ගහපු හරි. මෙතනදී අවසානයේ මතුවෙච්ච දේ නලින්දවන්තුමා මේ උමාවේ සම්බන්ධ සිදුවීම. දැන් මේ වෙනකොට උමාවේ සම්බන්ධයෙන් ඔබතුමන්ලගේ කියවීම මොකද්ද? මෙතන තාමත් අවුලක් තියෙනවද? ශාමර දැන් ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් කිරීමේදී ලෝකෙම පිළිගත්ත යම් ක්‍රමවේදයක් තියෙනවනේ. ඒකට ෆීසිබිල් රිපෝට් එකක් හදනවා. ඒ වගේම පරිසර අධ්‍යන වාර්තා හදනවා. ඒවා හදන්නේ ඒ සංවර්ධන ව්‍යාපෘතිය හරහා කොතරම් ප්‍රතිලාභයක් රටට ගන්න පුළුවන්ද? ඒකෙන් කොතරම් පරිසර හානියක් වෙනවද? අපිට ඒක කොතරම් දුරකට ඉවසන්න පුළුවන්ද කියන කාරණා මත. මේ තියෙන්නේ ඒ නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම විසින් ඇත්තටම ඒ ජනතාවට හානියක් වුණානේ. අන්දන ජාතික රූපවාහිනියත් වාර්තා කරන්නේ නැති ඒ කාලෙදී බරපතල හානියක් සිද්ධ වුණා. වතුර නැති වුණා. ඒ නිසා ජනතාව පාට බැස්සේ. දේශපාලන හේතු මත එච්චර දහස් ගාණක් ජනතාව පාට ගේන්න බෑ. ඉතින් ඔබ පරණ වොයිස් කට්ටියක් බැලුවොත් එහෙම සමන්ත විද්‍යාරත්න විතරක් නෙමෙයිනේ ඔක විවේචනය කළා තින්නේ. හරීන් ප්‍රනාන්දුද, මෛත්‍රීපාල සිරිසේනද, ඒ ආදී ඒ කාලේ හිටපු අය ඒ ප්‍රදේශයේ ඒ ජනතාවගෙන් බලපෑමක් එල්ල වෙන සියලු දෙනා ඒ සම්බන්ධයෙන් කියපු දේවල් තියෙනවා. ඉතින් අපේ විවේචනයේ තියෙන්නේ නිසි පරිසර අධ්‍යන වාර්තාවක එක තමයි මේ සියලු ව්‍යාපෘති යන්න ඕනකම තියෙන්නේ. ඉතින් එහෙම කරා නම් මේ හානි අඩු කරගන්න තිබුණා, අවම කරගන්න තිබුණා. ඔව් දැනුත් ඔය දැන් වාර්තා වෙනවා. අපි බලමු භූවිද්‍යා වාර්තා ලැබුණට පස්සේ ප්‍රතිඵලය මොකක්ද කියලා. නෑ දැන් අස්පනාපිට පේන දෙයක් තියෙනවා. ඒ වෙනුවෙන් ඒ ජනතාව වෙනුවෙන් තමයි පෙනී හිටියේ. ඉතින් ඒක ආණ්ඩුවත් පිළිගත්තේ. ඒ නිසා තමයි සහන කාර්යාල දාගෙන ජනතාවට යම් යම් සහනයක් ලබා දුන්නේ. ඒක ප්‍රදේශයේ දිසාපතිවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ඒ සියලු දෙනා පිළිගන්නවා. අපි මේ මුණ ගැහුණාම කියන දේවල් නෙමෙයි මේ සංවාදවලදී. අපි නැති තැන්වල එළියේදී සමහර තියෙනවා දේශපාලන රැස්වීම නොවේ, අපි හිතමු ඉස්කෝලට කියලා කියන ඒ වගේ දේවල්. ඒවැදී මේ ගෙනියන ඉතාම බොරු ප්‍රචාර කීපයක් තිබෙනවා ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. ඔය තැන් තැන්වල කියාගෙන යනවා අපේ ආර්ථික ප්‍රතිපත්තිය මේ වැහිච්ච නැත්තම් සංවෘත එකක් කියලා, ක්ලෝස්ඩ් ඉකොනොමි එකක් කියලා. ඒක සම්පූර්ණ වැරදි. ආර්ථිකයක් එහෙම පවතින්න බෑ. මම ඒ කියන කටියට අභියෝග කරන්න කැමති, කොහෙද ලෝකේ දැන් එහෙම ආර්ථික ක්‍රමයක් පවතින්නේ? කියන්නේ සම්පූර්ණයෙන් වහලා ස්වයංපෝෂිත ආර්ථිකයක්, තමන්ගේ රටේ සියල්ල නිෂ්පාදනය කරලා යන වගේ ආර්ථික රටවල් ගමන් කරමින් යන්නේ. ඒ නිසා ඒ අමෘත ආර්ථිකයක් නෙමෙයි. දෙවැනි එක මේ කියාගෙන යනවා මේ පෞද්ගලික අංශයට ඉඩක් නැතිව සියල්ල රාජ්‍යයෙන් කරනවායි කියලා. ඇත්තටම 1974 කලින් විශේෂයෙන් 77 ආණ්ඩුව ඒ කාලෙදී තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමේදී රජය විශාල වශයෙන් මැදිහත් වුණා. ඒකට මම කියන්නේ යම් හේතුවකුත් තියෙනවා. දෙවන ලෝක යුද්ධයේ සිට 75-77 කාලය දක්වා ලෝකේ බොහෝ රටවල රජය තමයි ප්‍රාග්ධන සම්පාදනයට මැදිහත් වුණේ. ඒකේ යථාර්ථයක්. ඉතින් ලංකාවේදී රජය බොහෝ කර්මාන්ත බොහෝ වතු වලට නිෂ්පාදනයට මැදිහත් වුණා. ඒක තමයි ඒ කාලේ තිබුණ තත්ත්වය. හැබැයි දැන් ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ. අද අපි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ඇවිල්ලා, මම කලිනුත් කිව්වා, අපි නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රමුඛතාවය දෙනවා. කවුද නිෂ්පාදනය කරන්නේ? මේ රජය සියල්ල බදාගන්න එක නෙමෙයි. රජයේ මැදිහත් වීම තියෙන්නේ ජාතික ආරක්ෂාව, රටේ ස්වෛරීත්වය සඳහා බලපාන අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවලට. ඒකේ රාජ්‍ය පංගුව, සමහර ඒවා රාජ්‍ය පංගුව වැඩි කරගන්න එක, සමහර ඒවා රාජ්‍ය නියාමනය කරන එක, ඒ ආදී දේවල්. මේ ආර්ථිකයේ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමේදී වැඩි දායකත්වයක්, වැඩි පංගුවක් පෞද්ගල අංශයට පැවරෙනවා. තනි තනි ව්‍යාපාරිකයට, ව්‍යවසායකයට, සමාගම් වලට ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද ඒ පෞද්ගලික අංශයේ දායකත්වයෙන් තොරව අපි බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය අත්පත් කරගන්න බෑ. ඒතකොට රජ කාර්යභාරය මොකද්ද? රජ කාර්යභාරය තමයි යම් නිශ්චිත සැලැස්මක් අනුව ඒ පෞද්ගලික අංශයට උදව් කරන එක, යටිදල පහසුකම් සපයන එක. ඔවුන්ට ප්‍රාග්ධනයද, ඔවුන්ට දැනුමද, නැත්නම් ඔවුන්ට මාකට් එක හොයාගෙන කොටද, ඒ ආදී ලෙසට උදව් කරන එක තමයි රජ කාර්යභාරය. ඊළඟ එක තමයි ලෝකෙන් හුදකලා වේද කියන එක. ඔකත් ඔය කියාගෙන යන වැඩක්. මේ අපි ආවට පස්සේ ලෝකෙත් එක නෑ, එහෙම එකක් නෑ. අපි ලෝකයේ අපේ විදේශ ප්‍රතිපත්තිය ඇවිල්ලා නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ලෝකයේත් එක්ක යන ගමනක්. විශේෂයෙන්ම ආර්ථික සහ දේශපාලන කටයුතු වලදී අපි ලෝකයේ විවිධ බල කඳවුරුත් එක්ක, විවිධ බල කේන්ද්‍රත් එක්ක ඇත්තරම ගැට ගැහලා යන සූදානම. මොකද අපි ආර්ථික වශයෙන් බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් වෙච්ච රටක්. අපිට මෙතනින් ගොඩ එන්න නම් ලෝකයේ අපිට උදව් කරගන්න පුළුවන් සෑම රටකම උදව් ගන්නට ඕන. ඒක මේ පැත්තෙන් චීනයේද, ජපානයේද, කොරියාවද, අනිත් පැත්තෙන් යුරෝපයේද, ඇමරිකාක් සහ ජනපදයේද, පුළුවන් නම් අපි ලතින් ඇමරිකාව සහ අප්‍රිකාවෙත් අලුත් මාකට් හොයාගෙන යන්න ඕන. මෙහෙම ගමනකට තමයි යන්න ඕන. එහෙම නැත්තම් මේ හුදකලා වෙච්ච අපි විතරක් තනියෙන් මේ ඉන්නවා කියන ප්‍රතිපත්තියක නෙමෙයි අපි ඉන්නේ. ඊළඟට මේ දැන් මේ දවස්වල ඔය යටින් යටින් අරගෙන යන තවමතයක් තියෙනවා. මේ අපි ආවට පස්සේ දේපල පවර ගන්නවා කියන කතාවක්.
මන්දන මේක කොහෙන්ද ආවේ කියලා ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය හෝ අපේ බලාපොරොත්තුවේ කිසිම හිම එකක් නැහැ. අපිට ඕනකම තියෙන්නේ මේ ජනතාව පෝසත් කරන්න. රට පෝසත් කරන්න, ජනතාව පෝසත් කරන්න. ඒ නිසා දැන් තියෙනට වඩා ඔබට හොඳ වාහනයක් ගන්න, ගෙවල් එකක් තියෙනවනම් තව එකක් ගන්න, ව්‍යාපාර එකක් කරනවනම් දෙක තුනක් කරන්න. මොකද ඒ ජනතාව පෝසත් කළොත් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ රජයක් හැටියට එක්තරා මොහොතකදී සාධාරණ බද්දක් අය කරලා භාණ්ඩාගාරි පුරවලා එකෙන් ජනතාවට පෙරලා ප්‍රතිලාභ ලබා දෙන්න. ඒ නිසා මෙන්න මේ කියන්නේ අපි කියන දේවල් අහන්න කියලා, අපි කියන අපි ගැන ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව අපි කියන දේ අහන්න මිසක් නැත්තම් අපේ ප්‍රතිවාදියා ඔබ බය කරන්න මවාගත්ත දේවල් කියන ඒවාට හුඟක් දෙලා තීරුමක් නේ. ඔබතුමන්ලගේ පාලන තන්ත්‍රයක් ආවොත් දැන් මේ IMF සංවාදයේ ඉදිරියට අරන් යනවා කියන එක ඔබතුමන්ට දැන් කලින් කියලා තියෙනවා. ඊට අමතරව දැන් ණය ගෙවීමත් ආරම්භ කළ යුතුව තිබෙනවා. දැන් ණය ගෙවන්න නැති හින්දානේ මේ බිලියන 5ක් විතර තියෙනවා කියන්නේ. ඔය කියන විදිහට ප්‍රතිලාභත් බෙදලා මිනිස්සුත් යම් ආකාරයක යහපත් වෙන කරගෙන ඔබතුමන්ලට සාමාන්‍ය කොච්චර විතර කාලයක් යාවිද? ණය ප්‍රතිව්‍යගතකරණය අනිවාර්යෙන් කරගත යුතු වෙනවා. තාමත් අපිට ඒ පිළිබඳව දැන් මේක කරන්න වෙන්නේ ආණ්ඩුවක් මැදිහත් වෙලානේ. ඒ සම්බන්ධයෙන් තාම නිශ්චිත අදහසක් රට ප්‍රකාශයට පත් වෙලා නැහැ. ඒ නිසා තමයි ආණ්ඩුව එක කියන්නේ නැති නිසා තමයි IMF එකත් එක්ක අපි අවසාන කරපු සාකච්ඡාවේදී අපි ඇහුවේ ඔබ දන්නවාද මේ ප්‍රතිව්‍යගතකරණයේ කාල සීමාව කියලා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලොත් හරියටම දන්නේ නැහැ කියලා. ප්‍රතිව්‍යගතකරණයක් කරගන්න ඕන ඒක අපි ණය ගෙවීම අවුරුදු 4-5කට කල් දා ගන්නවද එහෙම නැත්නම් යම් ණය ප්‍රතිශතයක් කපා ගන්නවද කියන එක මතනේ සාකච්ඡා මාර්ගයෙන් විසඳගත යුතු ප්‍රශ්නයක්. අපිත් විශ්වාස කරනවා මේ ණය ප්‍රතිව්‍යගතකරණය කරගත යුතුයි. ඒ වගේම ඇතිවන දේශපාලන විශ්වාසය මත මම කලින් කිව්වා වගේම ප්‍රේෂණ ආයෝජන සහ ආධාර සස් ණය මේවා ලබා ගැනීමේ හැකියාවක් තියෙන අතර මේක පටන් ගන්න වෙන්නේ දේශපාලන පරිවර්තනයක් ඇතුළෙම තමයි. ඒ දේශපාලන විශ්වාසයෙන් තොරව මේ එකක්වත් එක දොරක්වත් අරගන්න බෑ. දැන් එනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිරය කියාගෙන ආවේ එයාට මාර ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන නිසා මේ ඔක්කොම නිකන් වෙනව වෙනව වගේනේ. නමුත් මොකක්වත් එහෙම වෙලා නැහැනේ. අපි තාම ණය කපාගෙනත් නැහැ. එහෙමට කිව්වට කිය ලොකු ආධාරයක් අපිට එහෙම ලැබිලත් නැහැ. ඒ නිසා මේකේ දේශපාලන පරිවර්තනය හරි වැදගත්. දැන් හිතන්න චාමර ඉන්දියාවෙන් අපිට ඩොලර් මිලියන 200ක් විතර ණය පහසුකමක් දුන්නාම ඖෂධ ගන්න කියලා. ඒ ණය පහසුකමෙන් ගත්ත ඖෂධෙන් මේ තරම් ප්‍රමාණයක් ගසා කාලා තියෙනවා කියලා දැනගත්තාම ලෝක රටක් උදව් කරයිද කියලා? මට පුළුවන් නම් කියන්න බදුල්ල ත්‍රිකුණාමලයේ හොස්පිටල් දෙකට අලුතෙන් කුරුණෑගල නුවර අනුරාධපුර හොස්පිටල් තුනේ තිබෙන එන්ජියෝග්‍රෑම් යුනිට්ස් තුන එක්ස්පෑන්ඩ් කරන්නත් ජපානයෙන් දෙන්න ගිය රුපියල් මිලියන 27000කට ආසන්න ණය මුදල එක සැරේ ව්‍යාපෘති නතර වෙන හේතුව මොකද්ද කියලා? වෙන මොකුත් නැහැ. ඒ තියෙන්නේ අර දූෂණය තමයි. ඒ නිසා මේ දූෂණය නතර කිරීමේ දේශපාලනය කියලා කියන්නේ ඒකේ විශාල ප්‍රතිඵල එනවා. IMF කියන්නේ මොකද්ද? IMF එකත් අවසානේ ඉදිරිපත් කරපු කොන්දේස් 16 මොනවද තියෙන්නේ? මේකේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන යෝජනා. දැන් IMF එක අවසන් කියලා තින්නේ තුන්වෙනි ණය මාර්ගික දෙන්න කලින් අඩුතරමේ දූෂණ වළක්වන නීතියක සම්මත කරලා දෙන්න කියලා පාර්ලිමේන්තුවේ. ඔවුන් කියන්නේ මේ දූෂණ වළක්වන්න කියලා බලපෑම් කරන රට අඩුතරමේ ඒ නීති සම්පාදනය කරලා දෙන්න කියලා පාර්ලිමේන්තුවේ කියන්නේ. ඒ නිසා ලෝකෙටම දැන් අදහසක් තියෙනවා IMF එකටද World Bank එකටද නැත්නම් වෙන ඕනෑම රටකට අපිට උදව් කරනකොට AI කියන්නේ දෙන මුදලක් මොකක් හරි කමක් නැහැ දූෂණයෙන් තොරව මේ රටේ සංවර්ධනයට ජනතාවට යෙදවෙන ක්‍රමවේද හදන්න කියලා. මේ ප්‍රශ්නේ අපි මේ මුහුණ දීලා තියෙන්නේ. ඔතනලගේ මේ පාර මේ දිනය ජනතා විතුරුණෙන් පවත්වනවද නැත්නම් ඒක මාලිමාවේ මේ දිනයක් වෙනවද? මොකද්ද ඔයගත් තියෙන ප්‍රශ්නේ? නේ මට තියෙන මට පොඩි orange එකක් ආවා මාලිමාවේ මේ දිනයක් කියන්න යනවා කියලා. ඒතර රෝහණ සහෝදරයම් රතු මේ දිනේ කියන එක අයින් වෙලා ජීවිතෙන් කරනවද නැත්නම් සාමාන්‍යයෙන් මේ දිනේ ළඟ ඉන්න ප්‍රකාශයට පත් වෙනවා රතු බෑරෙලි තියනවා කියලා. නෑ මම කියන්නේ ඔය ප්‍රශ්නේ මුජිබර් රැහුවනම් කමක් නෑ. මදුර රැහුවත් කමක් නෑ. මේ අහන්නේ කවුද? මේ අහන්නේ කවුද කියලා බලන්නකෝ. ඉතින් ඒ නිසාම මට JVP එකේ ඉඳලා മന്ത്രിකම ධර්මෙන් ඉඳලා නේද විමල් වීරවංශ ළඟට ගියාද? නේ නේ වීරවංශ ළඟට ගිහමයි මං අහන්නේ. දැන් UNP එකේ රනිල් වික්‍රමසිංහ ළඟට ගිය කෙනා අහනවා අපෙන්. ඒ නිසාමයි කරන්නේ JVP එකේද මාලිමාවෙන්ද? නේ මම JVP එකේ නිසාමයි. ඈ JVP එකේ හිටමු නිසාමයි මම මේ අහන්නේ. එද රනිල් වික්‍රමසිංහ ළඟට ගිහලා JVP නියෝජනය කරා. රතුමෛරිලි කියන එක රතුමෛරිලි කියන එක අපි කවදාවත් ඔයාට ඒක අහන්න අයිතියක් නැහැ. ඔයා කොළපාට බෙදලා කියන්නකෝ. දැන් ඉතින් මට යුතුකමක් දෙනෝනේ ජනතා වෙනුවෙන් පස්සෙක්. දැන් ඒ යුතුකම් කතා කරන්න එපා. දැන් ඔයාගේ යුතුකම් සම්පූර්ණ යුතුකම් මම දැනගනවා එච්චරයි. මම දැන් මේක මම කියන්නේ හිතේ නෑ. මම කියන්නේ හිතේ නෑ. විතරේ බෙදලා කරගන්න. දැන් මේක පළවෙනි වටේ කියනකොට මම අහගෙන අර කියනවා මේ මොකද්ද අද නෑසුකන් හෙට හුම්කන්දේ හෙට නෑසුකන් අනිත් දැහුම්කන්දේ වගේ එකකුත් කිව්වා.
මේ රෝහණ විජේවීර සහෝදරයා මේ කියපු ප්‍රකාශයක්. දැන් මම මේ රෝහණ විජේවීර සහෝදරයාව ඝාතනය කරපු රණ වික්‍රමසිංහගේ ආණ්ඩුවට සෙට් වෙලා දැන් මම දැන් කියනවා මෙතන මම ඔබට ඒ වෙලාවේ කිව්වේ නෑ ඔබ රණ වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ගැන කතා කරමි. මේ මෙතන කියනවා මාලිමාගේ ප්‍රතිපත්ති ජේපී මේ දිනේ ගැන. හරිද? යුඑන්පී ප්‍රතිපත්ති ගැන විහිළුවට උත්තර දෙන්නවම ලෑස්ති නෑ. හරිද? මම මේ බැලු මුජිබර ඇහුවා නම් මට පොලිස් සාධාරණයක් තියනවා. දැන් මට දැල ගන්න ඕන අර කොටස විතරයි. රයිට්. ඒකට මුජිබරද මමහනද කියන එක නෙමෙයි. ඊළඟට දැන් මේ එළලීට පොදිරා දිනේ. මෙතන ඒතර මාලිමාගේ කරන්නේ. මෙතන මාලිමාවෙන් මේ දිනේ කරන්නේ අපි රැලි හතරක් කරනවා. එකක් මේ පළවෙනිදා උදෑසන අපි යාපනය එකක් කරනවා. ඊට පස්සේ පෙළපාලි සහ රැලි තුනක් මාතර කොළඹ සහ අනුරාධපුරේ කරනවා. මාලිමාවේ කර මාලිමාවේ මැරෙලිය. ඊළඟට මේ දැන් අපේ රට ආයෝජන එන්නේ නැතිවීම සම්බන්ධයෙන් බොහෝ දේවල් කියන්න උත්සාහ කරනවා. හැබැයි මේගොල්ලෝ ආණ්ඩු ගත්ත හැම වෙලාවකම විවෘතාර්ථිකයට මානුෂික මෝහරක් දෙනවා කියලා එක එක දේවල් කරා. පංචබල කේන්ද්‍රය ආවා. තව ආසිය ආශ්‍රය ආවා. යහපාලනේ ආවා. ඔක්කොම කරලා ඔය ගත වෙච්ච දශක 4කට වැඩි කාලයක් තිස්සේ අපිට කොච්චර ආයෝජන ලැබිලා තියෙනවා. ඔක්කොම කරලා. එතකොට ඔය රටේ ඉන්න හොඳම ඔලු ටික ගෙනහල්ලා මුදල් ඇමතුරු කරයි කිව්වා. ඔක්කොම කරයිනේ. කීයද? ඩොලර් බිලියන 22ක් නේ. 21.9යි. බිලියන 22ක් නේ. ඔය සම්පූර්ණ කාලෙට ඇයි මේ වෙලා තියෙන්නේ? අපිට මුළු සමස්ත කාලෙට ඒ ගානක් ලැබෙනකොට නිකන් වියට්නාමයේ රටකට යනවා ඒ සමාන මුදලක් එක අවුරුද්දකට. දැන් මේ අලුතෙන්ම ලෝකේ මේ ව්‍යාපාර සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන ඉන්ඩෙක්ස් එකනේ මේ B-ready කියන්නේ. B-ready කියන ඒ වාර්තාව සැලකිල්ලට ගත්තාම අපි කරන්න ඕනේ මොකද මේ රට ආයෝජන ව්‍යාපාර ගෙනා ගන්න නම් අපි ව්‍යාපාර ප්‍රවේශය, ව්‍යාපාරික ස්ථාන, පොදු පහසුකම් ලබා දීම, මූල්‍ය සේවා, ජාත්‍යන්තර වෙළඳාම බදුකරණය, ආරෝල निराකරණය, ඒ වෙළඳපොළ තරඟය, ව්‍යාපාර බං මේ වගේ දේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේකට අදාළ කරන විදිහ නීති සම්පාදනය කරන්න ඕන. ඒකට අදාළ කරන විදිහේ රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂම සහ ඵලදායි කරන්න උඩ කම තියෙනවා. ඒකට අදාළ කරන විදිහේ දේශපාලන විශ්වාසය ගොඩනගන්න කම තියෙනවා. අන්න එතකොට කලින් නම් ease of doing business index වගේ දේවල් දැන් නම් මේකේ තියෙන මේ B ready වගේ වාර්තා වල ප්‍රුඩ් වෙන්න පුළුවන්. ඉතින් මේවා කරන්නේ නැතුව නිකන් ඔහේ කෑගා හිටියට තීරුමක් නැහැ. ජනතාව බලයක් දෙන මේවා කරන්න. එතන ජාතික ජන බලවේගය අපේ රටේ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට පොරොන්දු වෙනවා මේ කියන අවශ්‍ය කරන පරිසර නිර්මාණය කරලා ආර්ථිකයේ ප්‍රජාතන්ත්‍රවාදයක් හදලා ඔබට ඔබේ හැකියාව දක්ෂතාවය අනුව ව්‍යාපාර කරන්න පුළුවන් වාතාවරණයක් අපි හදලා දෙන්නම්. සා මේක වැදගත්කම තියෙන්නේ ඇත්තට මේවා හොයන එක විතරක් නෙමෙයි මේක ඉම්ප්ලිමන්ටේෂන් පාර්ට් එක. දැන් ලංකාව වෙලා නැත්තෙම අනේ ආණ්ඩුවලින් විවිධ වාර්තා ආරම්භය ඔක්කොම හදලා අවසානයේ ක්‍රියාත්මක වෙලා නැහැනේ. ඒකයි මම කියන්නේ මෙතන පැහැදිලිවම ආර්ථිකයේ ක්‍රියාත්මක කර ගැනීම සඳහා සැලැස්ම වගේම දේශපාලන සංස්කෘතිය කරගන්නා වෙනස කියන මේ දෙකම වැදගත්. අවසානයේ ඡන්දයක් කිට් වෙනකොට ආයෙ මොකක්ද දෙන්නේ? 1970 අපි අහලා තියෙන මොකක්ද? ඒත් හාල් ඡන්ද කිට් වෙනකොට හාල් බෙදලා තමයි ඡන්ද ගත්තා කියලා. තාම මතක හඳින් හාල් ගෙනත් දෙන්නා කියලා මැතිනි කිව්වා කියලා. අවුරුදු 54ක් ගිහිලා තියෙනවා. පරම්පරා දෙකක් විතර ගිහිල්ලා. ආයෙ ඡන්ද කිට් වෙන මොකක්ද දෙන්නේ? හාල්. එදාන හඳින් හාල් අද කොහෙන් හරි කමන්නේ ගුල්ල ගාපු හරි. මොකද කිලෝ 10 20. ඒක තමයි. හොඳයි. බොහොම සුති.